සමාජවාදයේ පිණිස පාරජාතික සහයෝගිතාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය අංශයේ ඉදිරිපත් කිරීම. දේශවාසී නිර්ධන පන්තියේ විමුක්තිය උදෙසා මාක්ස් සහ එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය හඬපටයක් ලෙසින් පළමු වන කොටස. ධනපතියෝ සහ නිර්ධනයෝ සංස්කාරක සටහන් 1. ධනපති පන්තිය යනුවෙන් අදහස් කරන්නේ සමාජීය නිෂ්පාදන මාර්ග හිමි වැටුප් පිට කංකරුවන් සේවයෙහි යොදන සමකාලීන ධනපතියන්ගේ පන්තිය. නිර්ධන පන්තිය යනුවෙන් අදහස් කරන්නේ තමන් සතු නිෂ්පාදන මාධ්‍යන් නොමැතිවීම නිසා ස්වකීය ශ්‍රම ශක්තිය විකිණීමේ තත්ත්වයට ඇදවැටී ඇති සමකාලීන වැටුප් ශ්‍රමිකයන්ගේ පන්තියය. වරහන් තුළ එංගල්ස් විසින් 1888 ඉංග්‍රීසි සංස්කරණයට ලියන ලද සටහනකි. මෙතෙක් පැවති සියලු සමාජවල ඉතිහාසය පන්ති අරගලවල ඉතිහාසය වේ. සංස්කාරක සටහන් 2. මුළු මහත් ලිඛිත ඉතිහාසයෙන් අදහස් කෙරේ. 1847 දී සමාජයේ ප්‍රාග් ඉතිහාසය එනම් ලිඛිත ඉතිහාසයට පෙර පැවති සමාජීය සංවිධාන සම්පූර්ණයෙන්ම පාහේ නොදැන තිබිණි. ඉන් ඉක්බිතිව රුසියාවේ පොදු ඉඩම් අයිතිය පැවති බැව් හක්ස්තෝසන් විසින් සොයාගෙනනි. සියලු ජර්මන් ඝන ගෝත්‍රවල ඓතිහාසික වර්තනයේ ආරම්භයේ ඇති කළ සමාජීය පදනම වූයේ මෙම පොදු ඉඩම් අයිතිය බව මෞරර් විසින් ඔප්පු කරන ලදී. ඉන්දියාවේ සිට අයර්ලන්තය දක්වා සෑම තැනකම පාහේ පැවති ආදිකල්පිත සමාජ ක්‍රමයේ පදනම වන්නේත් අතීතේ වූයේත් වර්තමානයේ වන්නේත් හවුලේ ඉඩම් හිමි ගැමි පොදු සමාජයේ බව අනුක්‍රමයෙන් පැහැදිලි විය. ආදිකල්පික කොමියුනිස්ට් සමාජයේ අභ්‍යන්තරික සංවිධානය. එහි නියම ආකාරය මෝර්ගන් විසින් ඝන ගෝත්‍ර සම්බන්ධයෙන් වංශවල සැබෑ ස්වභාවය අරඹය කරන ලද උතුම් සොයා ගැනීමෙන් පැහැදිලි විය. මේ ආදිකල්පිත පොදු සමාජය දිරාපත් වී යාමත් සමගම එකිනෙකට වෙනස් වූ සහ අවසානයේදී එකිනෙකට ප්‍රතිගතික ගතිත පන්තිවලට බෙදිනි. 1886 පවුල පෞද්ගලික දේපල සහ රජයේ ඇති වූ හැටි නැමැති කෘතිය මගින් මේ ගැන විස්තරයක් කිරීමට මම වෑයම් කරමි. වරහන් තුළ 1888 ඉංග්‍රීසි සංස්කරණයට එංගල්ස් විසින් ලියන ලද සටහනකි. නිදහස් මිනිසා සහ වහලාද රෝම කුලීනයා සහ රෝම පොදු ජනයාද රදලයා සහ ප්‍රවීණ දාසයාද ශ්‍රේණි හිමියා සහ ජෙස්ට් ආධුනිකයාද. සංස්කාරක සටහන් 3. ශ්‍රේණි හිමියා ශ්‍රේණියක පූර්ණ සමාජිකයකි. ඔහු ශ්‍රේණිය තුල පූර්ණ බලතල හිමියෙකු විය. එහෙත් එහි නායකයා නොවිය. 1888 ඉංග්‍රීසි සංස්කරණයට එංගස් ලියු සටහනකි. වචනයකින් පැහැදිලි කළහොත් පීඩකයා සහ පීඩිතයා එකිනෙකට විරුද්ධව නියත ලෙස නැගී සිට වරක සැඟ උනා ඌද වරක විවෘත ඌද සටනක් එක්කෝ මුළු මහත් සමාජයම
විප්ලවවාදී ලෙස ප්‍රතිනිර්මාණය කිරීමෙන් අවසන් වූ නැතිනම් සටන් කරන පන්තීන්ගේ පොදු විනාශයෙන් අවසන් වූ සටනක් නොකඩවාම කරගෙන ගියහ. ඉතිහාසයේ ඈත යුගවලදී විවිධ ස්තරවලට බෙදන ලද පූර්ණ සැකස්මක් සමාජීය තරාතිරම්වල විවිධ සරණීකරණයක් හැමතැන තැනදීම පාහේ අප දකිමු. පැරණි රෝමයෙහි කුලීනයන්ද අසරුවන්ද පොදු ජනයාද වහලුන්ද මධ්‍යකාලීන යුගවලදී රදළ අධිපතීන්ද ඔවුන්ගේ ගැත්තන්ද ශ්‍රේණි හිමියන්ද ජ්‍යෙෂ්ඨ ආධුනිකයන්ද වරහන්තුල සිප්කැමියන්ද ප්‍රවේණී දාසයන්ද අපි දකිමු. තවද මේ සියලු පන්තීන් තුලම පාහේ තවත් අප්‍රධාන සරණීකරණයක් විය. රතල සමාජයේ නස්තාවශේෂවලින් ඇති වුණු සමකාලීන ධනපති සමාජය පන්ති ප්‍රතිගතයන් විනාශ කර නැත. එය අලුත් පන්තීන් පෑගීම සඳහා නව තත්ත්වයන් පැරණි සටන් ක්‍රම වෙනුවට අලුත් සටන් ක්‍රමද ඒ ඉදිරිපත් කළා පමණි. ධනපති පන්තියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පන්ති ප්‍රතිගතය සරල කිරීමය. සමස්තයක් වශයෙන් සමාජය වැඩි වැඩියෙන් එකිනෙකට සතුරු මහ කඳවුරු දෙකකට එකිනෙකාට එරෙහිව මුහුණට මුහුණලා සිටින මහා පන්තින් දෙකකට ධනපති සහ නිර්ධන නැමැති පන්ති දෙකට බෙදමින් පවතී. මධ්‍යකාලීන යුගයේ ප්‍රවීණ දාසයන්ගෙන් ආදී නගරවල නිදහස් ජනගහනය ඇති විය. මෙම නාගරිකයන්ගෙන් ධනපති පන්තියේ ප්‍රථම කොටස් ඇති විය. ඇමරිකාව සොයා ගැනීමත් අප්‍රිකාව වටා යාමට මුහුදු මාර්ග සොයා ගැනීමත් නිසා නැගී ආ ධනපති පන්තියට අලුත් ක්‍රියාකාරී ශේෂ්ත්‍රයක් ඇති විය. පෙරදිග ඉන්දියානු සහ චීන වෙළඳ පොළවල්ද ඇමරිකාව යටත් විජිතකරණයට හසුවීමද යටත් විජිත සමග වෙළඳාමද හුවමාරු කිරීමේ මාධ්‍යන් සහ වෙළඳ භාණ්ඩවල වැඩිවීමද නිසා වාණිජයටත් නෞකා ගමනාගමනයටත් කර්මාන්තයටත් මින් පෙර නොවූ විරු ආවේගයක් ඇති විය. එමගින් ගරා වැටෙමින් පැවති රදළ සමාජයේ සිට විප්ලවීය කොටසට ශීඝ්‍ර සංවර්ධනයක් ලබා දුන්නේය. එමගින් ගරා වැටෙමින් පැවති රදළ සමාජයේ සිටි විප්ලවීය කොටසට ශීඝ්‍ර සංවර්ධනයක් ලබා දුන්නේය. ශිල්පීන් අල්ප සංඛ්‍යාවකට සීමා වී තිබුණු ශ්‍රේණි මගින් කාර්මික නිෂ්පාදනයේ මත ඒකාධිකාරයක් අයත් කරගෙන සිටි පැරණි රදළවාදයට වැඩි වෙමින් පැවති අලුත් වෙළඳ පොළවල් වල වර්ධනය වන ඉල්ලුම තවදුරටත් සපුරාලීමට නොහැකි විය. ශිල්පීන් අල්ප සංඛ්‍යාවකට සීමා වී තිබුණු ශ්‍රේණි මගින් කාර්මික නිෂ්පාදනයේ මත ඒකාධිකාරයක් අයත් කරගෙන සිටි පැරණි රදළවාදයට වැඩි වෙමින් පැවති අලුත් වෙළඳ පොළවල් වල වර්ධනය වන ඉල්ලුම තවදුරටත් සපුරාලීමට නොහැකි විය. ශිල්පීන් අල්ප සංඛ්‍යාවකට සීමා වී තිබුණු ශ්‍රේණි මගින් කාර්මික නිෂ්පාදනයේ මත ඒකාධිකාරයක් අයත් කරගෙන සිටි පැරණි රදළවාදයට වැඩි වෙමින් පැවති අලුත් වෙළඳ පොළවල් වල වර්ධනය වන ඉල්ලුම තවදුරටත් සපුරාලීමට නොහැකි විය. එය වෙනුවට හස්තෝපක්‍රම කර්මාන්තය ඇති විය. භාණ්ඩ සාධන මැද පන්තිය විසින් ශිල්පීන් පසෙකට තල්ලු කෙරිනි. සාමූහික ශ්‍රේණි අතර පැවති ශ්‍රම විභජනය එක් එක් වැඩශාලාවක් තුළ ඇති වූ ශ්‍රම විභජනය ඉදිරියෙහි අතුරුදහන් විය. එහෙත් වෙළඳ පොළවල් නොනවති වැඩෙන්නට වූ අතර ඉල්ලුමද එන්ට එන්ටම වැඩි විය. හස්තෝපක්‍රම කර්මාන්තයට පවා එම ඉල්ලුම සපුරාලීමට තවදුරටත් නොහැකි විය. එවිට වාස්ප සහ යන්ත්‍රෝපකරණ විසින් කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනයේ විප්ලවයක් ඇතිබිනි. හස්තෝපක්‍රම කර්මාන්තයේ වෙනුවට
නවීන මහා පරිමාණ යෝධමය කර්මාන්ත ඇතිවිය. කාර්මික මැද පන්තියට අයත් ස්ථානය දසලක්ෂාධිපති ධනහිමි කර්මාන්තකරුවෝ කර්මාන්ත හමුදා මෙහෙවන නායකයෝ සමකාලීන ධනපති පන්තිය අයත් කරගත්හ. වෙළඳ පොළක් බිහි කළේය. මේට මගහෙළි කරනු ලද්දේ ඇමරිකාව සොයා ගැනීම විසිනි. සමස්ත ලෝක වෙළඳ පොළ වෙළඳාමේත් නෞකා ගමනයේත් ගොඩබිම් ගමනාගමනයේත් ඉමහත් සංවර්ධනයක් ඇති කළේය. මෙය යළි කර්මාන්ත ව්‍යාප්ත කිරීමෙහිලා බලපෑමක් ඇති කළේය. එමෙන්ම කර්මාන්තය වෙළඳාම නෞකා ගමනය දුම්රිය සේවාව වර්ධනය වූ ප්‍රමාණයටම සමානුපාතිකව ධනපති පම්තිය වැඩිදියුණු වී සිය ප්‍රාක්තනය වැඩිකරගෙන මධ්‍යම යුගවලින් දායාද වසෙන් පැවත ආ සියලු පන්තින් පසුතලයට ඇද දැම්මේය. මෙනයින් සමකාලීන ධනපති පන්තිය දීර්ඝ කාලීන සංවර්ධන ක්‍රියාදාමයක ඵලයක් බවත් භාණ්ඩ නිෂ්පාදන විධිවල සහ හුවමාරුවල ඇති වූ පෙරනිමාලාවක ඵලයක් බවත් අපි දකිමු. ධනපති පන්තිය දියුණුවේ සෑම පියවරක් සමගම ඊට අනුරූපව එම පන්තියේ දේශපාලන ප්‍රගමනයක්ද ඇතිවිය. රදල කුලීන ආධිපත්‍යයේ යටතේ පීඩිත පන්තියක් වූ මධ්‍යකාලීන කොමියුනය. කොමියුනය යන නමින් ප්‍රංශයේ වර්ධනය වෙමින් පැවති නගර හැඳින්විය. මේ නාමය සිය රදල අධිපතීන්ගෙන් ප්‍රාදේශීය ස්වයංපාලනය සහ තෙවැනි ප්‍රජාවේ දේශපාලන අයිතිවාසිකම් දිනා ගැනීමටත් පෙර සිටම තබන ලද්දකි. පොදුවේ පවසතොත් ධනපති පන්තියේ ආර්ථික වර්ධනය පිළිබඳව නිදසුනක් ලෙස එංගලන්තයේද එම පන්තියේ දේශපාලන වර්ධනය පිළිබඳව නිදසුනක් ලෙස ප්‍රංශයේද මෙහි පෙන්වනු ලදි. වරහන් තුල 1888 ඉංග්‍රීසි සංස්කරණයට එංගල්ස් විසින් ලියන ලද සටහන. කොමියුනය ඉතාලියේ සහ ප්‍රංශයේ නගරවැසියන් විසින් ස්වයංපාලනය පිළිබඳව ස්වකීය මූලික අයිතිය රදල අධිපතීන්ගෙන් මුදලට ගැනීමෙන් හෝ සටන්කොට දිනා ගැනීමෙන් හෝ පිහිටවන ලද නාගරික පාලනයට තැබූ නාමය. වරහන් තුල 1890 ජර්මන් සංස්කරණයට එංගල්ස් විසින් දියන ලද සටහනකි. ධනපති පන්තියේ දියුණුවේ සෑම පියවරක් සමගම ඊට අනුරූපව එම පන්තියේ දේශපාලන ප්‍රගමනයක්ද ඇතිවිය. රදල කුලීන ආධිපත්‍යය යටතේ පීඩිත පන්තියක් වූ මධ්‍යකාලීන කොමියුනය තුල අභිගත් ස්වයංපාලක සංගමයක් වූ වරහන් තුල ඉතාලියේ සහ ජර්මනියේ මිනි එක් තැනක ස්වාධීන නාගරික සමූහාණ්ඩුවක් වූ වරහන් තුල ප්‍රංශයේ මිනි තවත් තැනක රාජාණ්ඩුවට අයබදු ගෙවිය යුතු තෙවැනි ප්‍රජාව වූ ඉක්බිතිව හස්තෝපක්‍රම කර්මාන්ත පැවති අවධියේදී රදල ප්‍රභූවරුන්ට විරුද්ධව පාවිච්චි කළ බලවේගයක් ලෙස අර්ධ රදලවාදයට හෝ පරම රාජාණ්ඩුවට හෝ සේවය කළ පොදුවේ මහා රාජාණ්ඩුවල ප්‍රධාන මුල්ගල වූ ධනපති පන්තිය අවසානයේදී සමකාලීන මහා කර්මාන්තයේ සහ සමස්ත ලෝක වෙළඳපොළ පිහිටවාලීමෙන් අනතුරුව නියෝජිත සමකාලීන රාජ්‍යයක් තුල තමාට පමණක් සීමා වූ සුවිශේෂ දේශපාලනමය ආධිපත්‍යයක් ලබාගෙන සිටී. සමකාලීන රාජ්‍ය බලය අන් කිසිවක් නොව මුළු මහත් ධනපති පන්තියේම පොදු කටයුතු මෙහෙයවන කාරක මණ්ඩලයක් පමණකි. මෙහි දෙවන කොටස ධනපති පන්තිය ඉතිහාසයේහි අතිවිප්ලවීය ක්‍රියාකලාපයක් ඉටු කර ඇත යන මාතෘකාව යටතේ ඉදිරියට සවන් දෙනවා.